සුබදවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ලංකාවේ වටිනාකම් පිළිබිබුවන ප්‍රමුඛ පෙළේ ඓතිහාසික ස්ථානයක් ගැන ඕගොල්ලොන්ට විස්තර ගෙන ආවා. ඒ නිර්මාණය තමයි පොළොන්නරුව ඓතිහාසික නගරයේ පිහිටලා තියෙන පොළොන්නරුව ගල් විහාරය. ඉතින් අද අපි එහෙනම් පොළොන්නරුව ගල් විහාරය ගැන විමසා බලමු. ඉතින් අද අපි මේ කතා කරන ගල් විහාරය පිහිටලා තියෙන ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිටලා තියෙන පොළොන්නරුව පැරණි නගරේ. පොළොන්නරුව පැරණි නගරයට ගියොත් ඕගොල්ලොන්ට ගල් විහාරයේ සියසින් දැක බලා ගන්න පුළුවන්. මෙම ගල් විහාරය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී ලංකාව පාලනය කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙච්ච පළවෙනි පරාක්‍රම බව රජතුමා විසින් ඉදි කළා තියෙනවා. එකල මෙය පොළොන්නරුවේ උතුරු දිසින් පිහිටා තිබුණු නිසා උතුරු විහාරය යන තේරුම ඇතිව උත්තරා රාමය කියලා හඳුන්වලා තියෙනවා. මෙය පොළොන්නරුවේ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස එකල පැවතිලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 2215 දී පොළොන්නරුව බිඳවැටෙන තෙක්ම උත්තරා රාමය ලෙස අතීතයේ හැඳින්වු වර්තමානයේ අපි ගල් විහාරය කියලා හඳුන්වන අධ්‍යාපන මධ්‍යස්ථානය පැවතිලා තියෙනවා. අද ගල් විහාරයට ගියොත් අපිට අපේ පිළිම කලාව පිළිබඳවත් අපේ අතීත ප්‍රෞඩත්වය පිළිබඳවත් බොහෝ කරුණු දැනගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි ඊළඟට විමසා බලමු. වර්තමානයේදී අපිට ගල් විහාරයට ගියොත් ප්‍රධාන වශයෙන්ම දැක ගන්නට ලැබෙන්නේ සජීවී ග්‍රැනයිට් පාෂාණ තට්ටුවකට එනම් කළුගල් පර්වතයකට සම්බන්ධව තැනූ බුදු පිළිම වහන්සේලා සතර නමක්. එනම් හිදි පිළිම වහන්සේ නමක්, ඉටි පිළිම වහන්සේ නමක්, සැතවෙන පිළිම වහන්සේ නමක් යන තෙනමක්ද, ගල් තට්ටුව ආරාණිම කළ කෘතිම ගුහාවක වැඩ සිටින හිදි පිළිම වහන්සේ නමක්ද අපට දැක ගන්නට පුළුවන්. මේවා ලාංකික ජනයාගේ පිළිම කලාව පිළිබඳ පසක් කරනවා. මුලින්ම අපිට ගල් පර්වතයේ වම්පසෙන් දක්නට ලැබෙන්නේ කෘතිම ගල් ගුවාව හා ඒ තුළ වැඩ සිටින ඉදිපිලිම වහන්සේ නම. මෙම ගල් ගුවාව හඳුන්වන්නේ විද්‍යාධර ලෙන ලෙසයි. විද්‍යාධර ලෙන තුන ආසනයක් මත වීරාසනයෙන් නා ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරුවක් කැටයම් කරලා තියෙනවා. එම බුදුරුව මීටර් 1.4ක් පමණ උසකින් සමන්විත වෙනවා. බුදුරුව වටා ශෛලමය තොරණක්ද බුදුරුව දෙපස දෙවරු දෙදෙනෙක්කා නොයෙකුත් කැටයම් දක්නට ලැබෙනවා. පුරා විද්‍යාඥ HCP බිල් මහතාට අනුව මෙම දෙවරු දෙදෙනා බ්‍රහ්ම දෙවියන් සහ විෂ්ණු දෙවියන් වෙනවා. අතීතයේ මෙම විද්‍යාධර ලෙන බිච්චුතුම් වලින් අලංකාර කරලා තියෙනවා. ඒ පිළිබඳව සාධක ලෙස ගුවාවේ දෙකලවරින් අපට බිච්චුතුම කොටස් දෙකක් හමු වෙනවා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් පොළොන්නරුවට ගියොත් විද්‍යාධර ලෙනේ තියෙන බිච්චුතුම් දෙක බලා ගන්න අමතක කරන්න එපා. ඊළඟට අපට දක්නට ලැබෙන්නේ ගල් පර්වතයේ කෙලින්ම සම්බන්ධ කළ නිම්වලා තියෙන ඉදිපිල්ම වහන්සේ නම. ස්වභාවික පාෂාණයේ අඩි 15ක් පමණ ගැඹුරට කපලා ඒ මත තමයි මේ පිළිම නෙලා තියෙන්නේ. ඒ තරම් ගැඹුරකට කපලා පිළිමයක් නෙලපු ලංකාවේ පළවෙනි අවස්ථාව තමයි මෙම ගල් විහාරය දක්නට ලැබෙන මෙම හිදි පිළිම වහන්සේ නම. මෙම හිදි පිළිම වහන්සේ නම ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුක්තව වැඩ සිටිනවා. පිළිමය දෙපස තොරණක්ද ගල්ට සම්බන්ධව කැටයම් කරලා තියෙනවා. මෙම තොරණ කැටයම් කර ඇති ආකාරය නම් ඉතා විශිෂ්ටයි. ඉතින් මේ නිමවම අපේ හෙළයාගේ අනන්‍යතාව විදා පානවා. ඉතින් මමත් ඔයගොල්ලොන්ට කියන්නේ ඔයගොල්ලොත් කාදරි පොළොන්නරුවට ගියොත් මෙම නිර්මාණයත් සෙසින් දැක බලාගෙන ඉන්න කියලා. අපේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙම නිර්මාණය ගැනත් ආඩම්බර වෙන්න පුළුවන්. ඊළඟට අපට දක්නට ලැබෙන්නේ මීටර 6.9ක් පමණ උසින් යුතු හිටි පිළිම වහන්සේ නමයි. මේ දක්නට ලැබෙන්නේ ඉතාමත් අසාමාන්‍ය මුද්‍රාවක් වන අතර එය පරදුක්ක දුක්ඛිත මුද්‍රාව ලෙස හඳුන්වනු ලබනවා. මෙය බුදුරුවක් නොවන බවට ප්‍රසිද්ධ මතයක් තිබෙනවා. ඊට හේතුව වෙලා තියෙන්නේ මෙයින් දුක්ඛ ස්වභාවයක් පෙන්වුම් වන අතර බුදුන් කිසිවකින් දුක් නොව බව ඔබ හැමම දන්නවා. ඉතින් එය බුදුන්ගේ ප්‍රතිමාවක් නොවන බවත් ආනන්ද හිමිගේ ප්‍රතිමාවක් බවත් ප්‍රසිද්ධ මතයක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම පිළිම වහන්සේගෙනුත් ශ්‍රී ලාංකික කේලයාගේ කැටයම් කලාවත් අපේ බෞද්ධ සංස්කෘතියත් මනාව පිළිබිඹු වෙනවා. මම දැන් ඔයගොල්ලොන්ට කියන්නේ පොළොන්නරුව ගල් විහාරයට ගියාම අපිට දක්නට ලැබෙන අවසාන පිළිම වහන්සේ නම ගැන. අපිට ගල් පර්වතයේ අවසානයේම මීටර 14.12ක් පමණ දිග වූ සැතපෙන පිළිමයක් දක්නට ලැබෙනවා. බුදුරදුන්ගේ හිත කොට්ටයක් මත පීඨන ආකාරයට තමා මෙම නිර්මාණය කළා තියෙන්නේ. කොට්ටේ නෙළුම් මලක් කැටයම් කළා තියෙනවා. පිළිමේ පාදවල තනි නෙළුම් මල් කැටයම් කරලා තියෙනවා. බුදුරදුන්ගේ පරිනිර්වාණය මේකෙන් පිළිබිඹු කරනවා කියලා තමයි විශේෂඥයන්ගේ අදහස වෙන්නේ.
මෙම රූපයට පිටුපසින් නටබුන් වූ ගල් කණු දෙකක් දක්නට ලැබෙනවා. අතීතයේ මෙය ලී වහලකින් ආවරණය වී තිබූ බවට එය සාධකයක් වෙනවා. අපේ අතීත මුතුන් මිත්තන් මේ ගල් විහාරය ආරක්ෂා කරගන්න මහත්සේ කැප වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1215 දී පොළොන්නරුව විදවැටෙද්දී ලංකාව ආක්‍රමණය කළ කාලිංග මාගගෙන් මෙම නිමවුම් බේරා ගන්න අපේ මුතුන් මිත්තන් මෙම නිර්මාණය නොපෙනෙන තෙක් වැලි වලින් වැසූ බව වංශ කතාවල සඳහන් වෙනවා. ඉතින් මේ තරම් කැපවීමෙන් ආරක්ෂා කළ මෙවැනි නිර්මාණ මතුපර පුරටත් බලා ගැනීම පිණිස ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වෙනවා. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයත් අපේ පැරණි කලාවන් පිළිබිඹු වෙන නිමවුම් අනාගත පරපුරට ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් මෙන්ම වගකීමකුත් වෙනවා. ඉතින් අද මගේ මේ වීඩියෝවෙන් ගල් විහාරය ගැන ඔබනොතත් කරුණු ගොඩක් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ මේ වීඩියෝ නැරඹුවාට ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.